චතාරක සමය පළමුවන සතිය බ්‍රහස්පතින්දා පළමුවන දේව ප්‍රකාශන එස්තර්ගේ පොතේ සඳහන් වන එස්තර්ගේ යඳුමෙන් කොටසකි. එස්තර් බියව තමාට හදිස්සියෙන් සිදුවන්නට තිබුණු මරණ අන්තරාවෙහිදී සමිදානන්ගේ සරණය සෙව්වාය. ඇය ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි සමිදානන් වහන්සේට බැගෑපත්ව යාඥා කරමින් මෙසේ කීවාය. මා සමිදුනි, අප රජදුනි, ඔබ එකම තැනන් වහන්සේය. මා සහායට වැඩිය මැන මම තනි වී සිටිමි. ඔබ හැර අන් උදව් කරවෙකු මට නැත. මා දිවියට හානි කිරීමට මම යමි. සමිඳුන් වන ඔබ සියලු ජාතීන් අතරින් ඊශ්‍රායෙල් වරුන්ද, පැරණි ජනයා අතරින් අපේ පියවරුන්ද ඔබේ සදා උරුමය වන පිණිස තෝරාගත් බව මම බාල වියේදී මාගේ පවුලේ තුරුල්ලෙහිදීම ඉගෙන ගතිමි. ඔබ පොරොන්දු වූ පරිදි ඔබ ඔවුන් සැලකුවෙහිය. සමිඳුනි, අපේ විපත් දවසේදී අප සිහි කළ මැන ඔබ ප්‍රශංසා කරගෙන මැන දේවාති දෙවියනි, සව් බලති සමිඳුනි, මා දිරි ගැනුව මැන මා සිංහයාට මූණ පාන විට මා මුවෙහි සිත් ගැන්මෙහි සමත් වදන් තැබුව මැන අපේ සතුරාද ඔහු වැනි අනෙක් අයද වැනසන පිණිස ඔහුගේ හෘදය තුළ අපේ සතුරාට විරුද්ධව වෛරයක් ඇති කළ මැන ඔබේ හස්තයෙන් අප ගලවාලු මැන සමිඳුනි, මා තනිව සිටින හේයින්ද ඔබ හැර අන් කිසිවකු මට නැති හේයින්ද මාගේ සහයට වැඩිය මැන දේව වචනය මෙසේ දෙවියන් වහන්සේට ස්තුතිස්තුති වේ. පිළිතුරු ගී ගීතාවලිය 138 1 සිට 3 දක්වා 7 සිට 8 දක්වා මා ඔබ යදු කල ඔබ වහන්සේ මට පිළිතුරු දුන්සේක. මා ඔබ යදු කල ඔබ වහන්සේ මට පිළිතුරු දුන්සේක. සමිඳුනි, හදපත්ලෙන් ඔබට තුති කරන්නෙමි. දෙවිවරු නිදිරේ ඔබට ගී ගයා ඔබ පසසන්නෙමි. ඔබේ ශිදෝ මාලිගාව දෙස බලා නමස්කාර කරමින් ඔබේ කරුණා ගුණය සහ සත්ගුණය නිසා ඔබේ නාමයට තුති පුදන්නෙමි. ඔබේ නාමයත් ආඥාත් උත්තරීතර බව ඔබ පෙන්වූ සේක. මා ඔබ යදු කල ඔබ වහන්සේ මට පිළිතුරු දුන්සේක. මා ඔබ යදී දවසේදී ඔබ මට පිළිතුරු දුන්සේක. මාගේ සිත සවකට මට දාය විය දුන්සේක. මම විපත්ති මැද හැසිරෙන නමුත් ඔබ මා රැක බලා ගන්නසේක. ඔබ මාගේ සතරන්ගේ උදහසට විරුද්ධව ඔබේ හස්තය දිගු කරනසේක. මා ඔබ යදු කල ඔබ වහන්සේ මට පිළිතුරු දුන්සේක. ඔබේ සුරකින් ඔබ මා ගලවනසේක. සමිදානෝ මා සම්බන්ධව අදහස් කරන දේ ඉටු කරනසේක. සමිඳුනි, ඔබේ ප්‍රේමය සදා පවත්නේය. ඔබ ඇරඹූ දේ නිම කළ මැනව. මා ඔබ යදු කල ඔබ වහන්සේ මට පිළිතුරු දුන්සේක. ස්වාමීන් වහන්සේ සමග වෙන සේක්වා, ඔබ සමග වෙන සේක්වා. සුවිශේෂක මතයතුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී, ඔබට මහිමය වේවා. 7 වැනි පරිච්ඡේදය 7 සිට 12
ක්‍රිස්තු ස්වාමී මෙසේ වදාළසෙක්. ඉල්ලන්න ඔබට දෙනු ලැබේ. ස්වයන්න ඔබට සම්බ වේ. තට්ටු කරන්න ඔබට දොර අරින්න ලැබේ. මන්ද ඉල්ලන්නාට ලැබේ, ස්වයන්නාට සම්බ වේ, තට්ටු කරන්නාට දොර අරින්න ලැබේ. ඔබ අතරින් කවර මිනිසෙක් හෝ තමාගේ පුත්‍රයා පාන් ගෙඩියක් ඉල්ලුවොත් ඔහුට ගල් ගෙඩියක් දෙයි. මාළුවෙකු ඉල්ලුවොත් සත්වයෙකු දෙයි. මෙසේ අයහපත් ඔබ ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්නට දන්නවෝ නම් ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් වහන්සේ තමන්ගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ ඊටත් වැඩියෙන් නොදෙනසේක. අනුන් යමක් ඔබට කරනවාට ඔබ කැමතිද? ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න. යස්තවලියේ හා දිවිසාවලියේ හරය හේවේ. සුවිශේෂ වාක්‍ය සිය ක්‍රිස්තුනේ ඔබට ප්‍රසන්නතාවය.